ගංගොඩවිල සෝම හාමුදුරන් වහන්සේ කියන අපේ හාමුදුරන් වහන්සේලාට වේදිකාවට වැඩම කර අසුන් ගන්න හැටියට ගෞරවයෙන් මතක් කර සිටිමු. මේ පිටියට පිවිසෙන මාර්ගයේ ඉඳ තබා අරි ගිහි බින්වතුන් අර බෝධියාසල සෙවණ තියෙන ස්ථානයේදී වාඩි වෙනවා. කෘෂ්ඨ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔබ වහන්සේලා අද මේ ඓතිහාසික ශුද්ධ භූමියට වැඩම කරවීම අපගේ ඉතාමත් ප්‍රීතියට අපගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන අවස්ථාවක් හැටියට අපි තාමත් නමස්කාර පූර්වකව මෙහිදී ප්‍රකාශ කරනවා. විශේෂයෙන් අපගේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී දුටුගැමුණු රජතුමන් බෞද්ධ බලවේගයන් හා එක්ව ඔටුනු පැලඳීම නොව මේ උතුම් දේශය වේරා ගැනීමට අබේතව ක්‍රියා කළ ආකාරයත් එමෙන්ම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වූ වාර්යපොළ ශ්‍රී සුමහත් ගෞරවයෙන් මේ අවස්ථාවේ අද මේ වැඩසටහනේ මූලික මාංගය හැටියට පොල් තෙල් පහන් දැල්වීම සඳහා ඉතාමත් ගෞරවණීය නැති කරනවා නම් ජාතිකුත් නැති කරනවා නම් ශාසනිකුත් නැති කරනවා නම් එහෙනම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න හමුදාව බැඳිලා නැහැ. හමුදාවක් ඉන්නේ රටක් රකින්නට, ඒ රටේ ජාතියක් රකින්නට. අපිටම රට රකින්නේ කියලා ජාතිය පැත්තකින් කියන රට රකින්න හමුදාවක් ඉන්නේ. රට කඩලා දෙන්න ජනතාවගේ තාවකාලිකව පත්විච්ච මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා අවුරුදු 6කට හරි 10කට හරි 12කට හරි ආපු මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා එයාගේ දෙයක් හරි එයාගේ දෙයක් වගේ මේ රට කෑල්ලියට කඩලා දෙන්න හදනවා නම් හමුදාව බලමින් ඒගොල්ල හමුදාවට බඳලා ඉන්නේ රට දැමීමේ දිවිකප කරලා ජීවිත පරිත්‍යාග කරන්නට. දේශපාලකයෝ ජීවිත පරිත්‍යාග කරන්න ඇවිල්ලා නැහැ රට දැමීමේ. ඒක හොඳට හිතේ තියාගන්න ඕනේ. අපි මොකද කරන්නේ? හමුදාව ගිහලා ජීවිත කාලයක්ම ජීවිතේ කැප කරලා හමුදාවේ කටයුතු කරනවා. ඒ වුණාට අර තාවකාලිකව පාලන බලයට එන කෙනෙකුට ඕන විදිහට රටක් කරලා දෙන්න බලාගෙන ඉන්නවා. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න පොඩ්ඩක්. කොණ්ඩ තියනවා නම් රටක් දැක්ගෙන හැඟීමක් ඇති පාලක හමුදාවක් නම් අපිට ඉන්නේ. වැඩි දෙයක් ඕනේ නැහැ. හමුදා නායකයෝ කීප දෙනා ගිහිල්ලා නායකයාට කියන්නේ මේක කරන්න දෙන්න බෑ කියලා. වැඩි දෙයක් කරන්න ඕන නැවන්නේ. මම එක අවස්ථාවකදී මේක ඇහුවා. දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඔය ඇත්තන්ට ආණ්ඩුව අල්ලන්න යන්න ඕනේ නැහැ. ඔය ඇත්තන්ට නායකයෝ කීප දෙනා ගිහිල්ලා ජනාධිපතිනිය ගාවට ගිහිල්ලා කියන්නකෝ මැඩම් මොකද්ද දැන් අපි කරන්නේ මේකයි තත්ත්වය මෙහෙම කරන්න දෙන්න බෑ කියලා ඉත ඔබතුමීට පාලනය ගෙනියන්න ඕන නම් මේ රටේ තත්ත්වය මේකයි අපිට ඉත දෙන්න මේක කරන්න කියලා ඒ කිවනම් හමුදාව ඒක රාශියල මේක කිව්වනම් ජනාධිපතිනිය ඔළුවරන්නේ නැද්ද? ඔළුවරන්නේ වෙනවනේ ජනාධිපතිනිය. එතකොට මොකද්ද මට ලැබිච්ච උත්තරේ? හාමුදුරනේ ඒගොල්ලෝ ටික එකතු කරගන්න එකනේ අමාරුව. ඈ? ඔන්න ඕකයි ලැබිච්ච. ඒ උසස් නිලධාරී කිව්වේ. ඉතින් පස්සේ මම හයි. නෑ හාමුදුරනේ කොටින්ම කියන හොඳ හැංගීම් තියෙන මහත්තයෙක්. මේ මහත්තයෙක් ඒගොල්ලෝ ඉන්නේ තරු ගැනගෙන ඉන්නනේ. තරුවලටනේ බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ආණ්ඩුවට පන්දම් ගන්න පත්ති කරන්න ඒකම බලාගෙන ඉන්නේ කියලා දේ ඒ මහත්මයා කිව්වා. මට කරන්න දෙයක් නැහැ ඒකට. ඉතින් ඔන්න මෙවැනි සත්‍යක ඉන්නේ ඔය ත්‍රිවිධ හමුදාවේ ඇත්තන්ගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ අනාගත කල දසාව මේකයි කියලා දැනගන්න ඔය දරුවෝ මේ රටේ හිටියොත්